ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ළඟට තියෙන ආසන්නතම තරගාවලිය තමයි ඕමාන කණ්ඩායමක තරගාවලිය. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වන දක්ෂතාව ගැන අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙයිද නොලැබෙයිද කියලා හිතාගන්න අමාරු කාලගුණික තත්ත්වයක් තමයි එහි තියෙන්නේ. කොහොමුණත් ලෝකුස්ලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෙල්ලම් කරන්න කලින් අපේ කණ්ඩායමට ලැබෙන හොඳ පෙරහුරුවක් විදිහට මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. තරගාවලියට සෙල්ලම් කරන්න නියමිත වෙලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත දවසට ඕමානෙට ගියේ නැහැ. ඕමානේ තියෙන අධික වැසි සහිත තත්ත්වය නිසා දවසක් ප්‍රමාද වෙලා තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානෙට යන්නේ. ක්‍රිකට් ගහන්න හිතාගෙන අපේ ක්‍රීඩකයෝ ඕමානෙට ගියත් එහි තියෙන තත්ත්වයක ක්‍රිකට් ගහන්න නම් පුළුවන් වෙයි කියලා හිතාගන්න අමාරුයි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක ලංකාවේදීම තරගාවලියක් පරාජයට පත් වෙලා තමයි ඕමාන කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න සූදානම් ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානෙ එක්ක සෙල්ලම් කරලා දක්ෂතා පෙන්වුවත් ඒක ඒ තරම් සතුටු වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඕමාන කණ්ඩායම කියන්නේ කොහොමත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක සංසන්දනය කරන්න පුළුවන් මට්ටමක ඉන්න කණ්ඩායමක් නෙවෙයි. හැබැයි ඔවුන්ට පුළුවන් T20 තරග රටාවේ එදා දවසේ හොඳට කරලා ඕනෑම වෙනසක් කරන්න. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය දිනුවොත් වැඩිය සතුටු වෙන්න බෑ වගේම තමයි පරාජයට පත් වුනොත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක ගොඩක් අහිතකර විදිහට බලපෑම් කරන්න තියෙන අවස්ථාව වැඩි. මේ තරගාවලියට යන්න කලින් අපි දැක්ක අපේ ක්‍රීඩකයෝ ගොඩක් අය අලුත් කොණ්ඩාමෝස්තර එක්ක ෆොටෝ දාලා තියෙනවා. ඒක ගැන ලොකු කතාබහක් ඇති වෙන විදිහත් අපි දැක්කා. හැබැයි මේ විදිහට ඔලු වෙනස් කළ එක ගැන වැඩි කතා කරලා වැඩක් නැහැ. අපි කතා කරමු අපි වැටිලා ඉන්න පරාජිත මානසිකත්වයෙන් මිදෙන විදිහට සෙල්ලම් කරන්න අපේ ක්‍රීඩකයෝ ඔලුව වෙනස් කරගත්ත දවසට. ඒ ගැන වැඩිපුර මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.